ආදරයෙන් ප්‍රීතියෙන් සාමයෙන් පිරිච්ච ලස්සන තවත් සුබ දවසක් උදාවෙන මේ මොහොතේදී රත්තරන් අම්මිතා තිදුවිපතේ මං කැමති නැවත වතාවක් ඔබට ඔබත් එක්ක මෙනෙහි කරන්නට. මොකද මේ ඔබත් එක්ක බෙදා ගන්න දේ මම ජීවත් කරවන්න උත්සාහ කරන ඇත්තරම. ඉතින් ඔබට පුළුවන් ද අද දවසේදීත් ඒ වගේම හැමදාමත් අනිත් අයව ඔබේ ජීවිතයට බාර ගන්න පුද්ගලෙක් බවට පත් වෙන්න? ඇක්සෙප්ටන්ස්. සමහර අය ඉන්නවා හොඳට ලස්සනට ඇඳලා පැළඳලා නිකන් ස්මාර්ට් විදියට ඉන්නවා නම් තමයි පිළිගන්නේ. දුප්පත් විදියට, අසරණ විදියට, සාමාන්‍ය විදියට උදව්වක් ඉල්ලගෙන කතා බහ කරන්නට එන අපිත් එක හිනාවක් බෙදා ගන්න ඒ පුද්ගලයන් එක්ක හිනා වෙන්නවත් කැමති නැහැ. අපි කැමති හැම වෙලාවෙම හයි ක්ලාස් අයත් එක්ක විතරක් ඒ අපේ ජීවිතය බෙදා ගන්නට. නමුත් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් ද හැම කෙනාගේම ජීවිතය බාර ගන්නට? මොකද ඒක පුදුමාකාර ආශිර්වාදයක්, පුදුමාකාර බලයක්. මම දන්න එක මහත්යෙක් ඉන්නවා. ඒ මහත්යා වැඩට යන වෙලාවෙද එයා CEO කෙනෙක්, ලොකු මහත්යෙක්. එයා වැඩට යනකොට මොනවද කරන්නේ? ගේට්ටුවේ ඉන්න ඒ ගේට්ටුව මුර කරන සෙකියුරිටිගේ ඉඳලා ගුඩ් මෝර්නින් හැමෝට හදවතින්ම ගුඩ් මෝර්නින් සුබ උදෑසනක් වේවා. ඊට පස්සේ මුණ ගැහෙන හැමෝටම අතුගානායට අරගලන්ට මේගලන්ට හැමෝටම සුබ උදෑසනක් වේවා කියාගෙන තමයි මේ පුතා යන්නේ. එතකොට අර වැඩ කරන අය වැඩ කරන්නේ පුදුමාකාර උනන්දුවකින්. තමුන්ගේ මහත්තයා වැඩට එනවා කියලා දකිනකොට ඒ හැයට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක්. දඩ වඩ ගාලා හිට මීට දුවලා ඒ වැඩ කරනවා. නිකන් තමුන්ගේ ආයතනය වගේ තමයි ඊට පස්සේ ඒ පුද්ගලයෝ ඒ ආයතනය තුළ වැඩ කරන්නේ. හරිම ලස්සනට මේ තමුන්ව දෙනවා, තමුන්ගේ ජීවිතය දෙනවා. තමුන්ව මේ පුදුමාකාර විදිහට ඒ කැපවීමකින් ඒ තමුන් ගන්න පළියට ගෞරව කරන. මොකද හේතුව තමුන්ගේ බොස් CEO කියන පුද්ගලයා ලොකු අයට විතරක් නෙමේ ටයි දාගෙන ඉන්න අයත් ඉන්නවා. සාරි ලස්සනට ඇඳගෙන ඉන්න අය ඉන්නවා, ටයි කෝඩ් දාගෙන ඉන්න අය ඉන්නවා. ඒගොල්ලන්ටත් ග්‍රීට් කරනවා ගුඩ් මෝර්නින් කියලා. හැමෝටම ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් කියලා තමයි ඒ පුද්ගලයා එයාගේ ඔෆිස් එකට යන්නේ. ඔන්න ඔය අතරතුරේදී අර චූටි අයට සලකන එක කවදාකවත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබත් මමත් කල්පනා කරලා බලමු. අපි ඇත්තටම අපිට මුණ ගැහෙන පුද්ගලයන් තුළ අපි කොහොමද හැසිරෙන්නේ? අපිත් ඇත්තටම ආදරෙන් අනිත් කෙනාට, අනිත් කෙනාව බාර ගන්නට අපිට පුළුවන්ද? බාරගත්තොත් නිකන් ඉන්නේ නැහැ. බාරගත්තොත් අනිවාර්යයෙන්ම ඔබට නිකන් ඉන්න බෑ. සිනාව ඔබට බෙදා ගන්නට වෙනවා, වචන බෙදා ගන්නට වෙනවා, ක්‍රියාව බෙදා ගන්නට වෙනවා. මේ දේ තුළ ඔබ තව පුද්ගලයන්ව හම්බ කරගන්නවා. මං කිව්වා අර ආයතනේ ඉන්න ඒ හැමෝම හරි ලැබියාවෙන් ඒ ආයතනයට වැඩ කරනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ සමහර වෙලාවට පොඩ්ඩක් අසතුරු දවසක පොඩ්ඩක් හයියෙන් මොන හරි කිව්වත් ඊට පස්සේ ඒගොල්ලන් දන්නවා මේ මහත්ය අපිට හරි ආදරේ. ඊළඟ දවසේදී මේ මහත්ය සෝරි කියලා කියන්න අමතක කරන්නේ නැහැ. අනේ මට ඊ චුට්ටක් කේන්ත ගිහිල්ලා හිටියේ. ඉතින් ඒක නිසා සමාවෙන්න පුතේ කියලා හක්ල සමාවෙන්න දුවේ කියලා තමයි මේ පුතා ආයෙත් ලස්සන හිනාවක් දීලා ආයි ගුඩ් මෝර්නින් කියලා හක්ල යන්නේ. ඉතින් මෙවැනි පුද්ගලයෝ මං අර කිව්වා වගේ මේ වගේ පුද්ගලයෝ වෙලා ජීවත් වෙන ශුද්ධවන්තයෝ. ඉතින් ඒක නිසා අනිත් අයගේ ජීවිත ඒවනම් අපේ ජීවිතවලට බාර ගන්න, ඇක්සෙප්ට් කරන්න පුළුවන් පුද්ගලෙක් බවට ඔබේ ජීවිතයත් පත් කරගන්න. එවිට ඔබේ මහත්මා ගතිය ලෝකෙම දකීවි. ඔබේ ජීවිතයේ හැමෝගෙම ආශිර්වාදය ලැබේවි. ඒ සඳහා ජයම ජය. ජේසුගේම පිහිටයි.